ඔක්කොම ආදරෙන් පිළිගන්නවා ටෝකන් ඊටි YouTube channel එකට. අද මම ඇවිල්ලා තියෙන්නේ විශේෂ ස්ථානයකට. මේ ස්ථානය හඳුන්වන්නේ බදුල්ල නාගරික හරිත පුස්තකාලය කියලා. මේ ස්ථානයට ඔබට එන්න පුළුවන් බදුල්ල පැත්තේ ඉඳන් එනවනම් බදුල්ලේ ට්‍රැෆික් ලයිට් එක පහ වුණාට පස්සේ මයිආගනේ පැත්තට මීටර් 100ක් පමණ එනකොට දකුණු පැත්තේ තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. විශේෂ ස්ථානයක් වෙනම concept එකක්. අපි නිකන් ගිහිල්ලා බලමු මොකද මේ ස්ථානය කියලා. කන්සෙප්ට් එක නම් ගොඩාක් හොඳ කන්සෙප්ට් එකක්. මෙතන කවුරුවත් ලයිබ්‍රේරියන් කෙනෙක් නැහැ. ග්‍රීන් ලයිබ්‍රරි කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ඕනම කෙනෙකුට මේ ස්ථානේ දෙන ඕනම කෙනෙකුට මෙතෙන්ට ඇවිල්ලා තමන් කැමති පොතක් බලන්න පුළුවන්. මෙතන තියෙනවා ළමා ප්‍රකාශන අවස්ථා, ඊට පස්සේ අධ්‍යාපන, ඒ වගේම දෙමළ ඇත්තටම හොඳයි. මට ආරංචි විදිහට මේ වගේ තවත් ස්ථානයක් මේ ප්‍රදේශෙම තියෙනවා. අපි ඒ ස්ථානයට යන්න බලාපොරොත්තු වෙනවා. මේක මම නම් දැකලා තියෙන්නේ මේ වගේ කන්සෙප්ට් එකක් මෙහි විතරයි තියෙන්නේ. මේ වගේ කන්සෙප්ට් එකක් අපිට පුළුවන් නම් මුළු ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න, ලංකාවේ තියෙන ප්‍රධාන නගර තුල ව්‍යාප්ත කරන්න, ඒක ඇත්තටම මේ හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම හොඳ ට්‍රෙන්ඩ් එකක් වේවි ලංකාව පුරා මේක ව්‍යාප්ත කරන්න. හරි, ඉතින් බලමු තවදුරටත් මම බලාපොරොත්තු වෙනවා අනිත් මේ වගේම ස්ථානයක් තවත් තියෙනවා. එතෙන්ටත් යන්න බලපන්න එන්න පුළුවන්. ඒ වගේම මේ මෙතන තියෙනවා එහා පැත්තේ ඇවිල්ලා තමන් කැමති පොතක් මෙතනින් තෝරගෙන ගිහිල්ලා එහා පැත්තේ වාඩි වෙලා ඒ පොත් කියවන්න පුළුවන්. මේ ස්ථානයේ තියෙනවා. ඉතින් මේ මම කියන්නේ මේ වගේ දැනට එනකොට තමනුත් පොතක් අරන් එන්න ඇවිල්ලා මේ ස්ථානයට ලබා දෙන්න කියලා කවුරුවත් නැහැ. පුද්ගලයෙක් මෙතන පොත් බාර ගන්න යන්න පුළුවන්. ඒකත් ලොකු සමාජ මෙහෙවරක්. මේ වගේ ස්ථානයක් දිනු කරන්න, රැක ගන්න, මේ වගේ දේවල් ව්‍යාප්ත කරන්න ශ්‍රී ලංකාව තුළ. ඉතින් අපි යමු එළියට. කොහොමද මේ මොන වගේ ප්ලේස් එකක්ද තියෙන්නේ? එතන ගිහිල්ලා පොත් කියවන්න ප්ලේස් එකක් තියෙනවද? කොහොමද කට්ටිය ඉන්නවද? අපි ඒ ටිකක් බලමු. Thank you.
නගර මැදියේ තිබ්බ මේ ස්ථානය තියෙන්නේ බදුල්ල මහරෝහලේ සිට මීටර 100ක් පමණ බණ්ඩාරවැල පැත්තේ එනකොට තමයි මෙම දෙවන හරිත පුස්තකාලය හමු වෙන්නේ විශේෂිත ස්ථානයක්. ඉතින් ඔයාලටත් බදුල්ල රෝහලට එනෝ නම් නැත්නම් මේ ආසන්නයට එනෝ නම් මේ ස්ථානයට ඇවිල්ලා මේ තියෙන ස්ථානයේ සුන්දරත්වය වගේම පොතක් කියවන්නේ ඒ වගේම පොතක් මෙතන ඔයා පොතක් ආගියන පොතක් මෙතන තියලා යන්න පුළුවන්. ඇත්තට මේ වගේ ස්ථාන රැක ගන්න ඕන හොඳ කන්සෙප්ට් එකක් හැම නගරයකම වගේ මේ කන්සෙප්ට් එක ව්‍යාප්ත කරන්න ඕන. අපි බලමු මේ ස්ථානේ. පොඩි පොත් එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා මේ පොත් එක මෙතනින් තියලා යන්න. ඉතින් ඒක ගැන බලන් බලන් පොඩි පොත් එකක් අපි කමක් නැහැ මේ අපිට තියලා යමු. ඉතින් මේ අයියේ දැන් අපි දැනගන්න කැමති මේ ස්ථානය මොන වගේ කාලයකට පටන් ගත්තේ අවුරුදු කිහිපයක් වෙනවද නැත්නම් මේ ස්ථානයේ මොන වගේ දෙයක්ද මිනිස්සුන්ට මොන වගේ කාර්යයක් භාරයක්ද මිනිස් සමාජයේ සිදු වෙන්නේ කියලා. මේක නම් පටන් ගෙන සාමාන්‍ය අවුරුදු කිහිපයක් වගේ ටික ටික හදාගෙන ආපු එකනේ. ඔව්. මේ කට්ටිය හරියටම ටික තමයි මේක පෙතන. ඔව්. ඉතින් පතු කරපුකට ලබා දීමක් කරන්නේ. ඔව්. එතකොට මේක අනුග්‍රාහකයන් කවුරු හරි මේ මහනගර සභාවෙන් විතරක්ද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සාමාන්‍ය මේ ධන පරිත්‍යාගය කරපු සමා වෙනාය ඉන්නවද මේ වගේ ස්ථානය පටන් ගන්න තියන්නේ නැත්නම් මේ අදහස කාගෙද? මේ අදහස නම් අපේ සංඛ්‍යාන් රංජිත් මහත්තයාගේ. රංජිත් මහත්තයාගේ තමයි අදහසනේ. හරි. මේ එතකොට කියන්නේ අපිට වැඩ පවරන්නේ එයාගේ මේ වැඩ ටික කරන්නේ නේ ගොඩක් හොඳ සංකල්ප. ඒතකොට මේ ස්ථානේ අපිට පේනවා ගොඩක් ලස්සනට මේ ඇරේන්ජ් කරලා තියෙනවා. මේ විදිහට ඇරේන්ජ් කෙරුවේ කවුද? මේ ඔබතුමාද? අපි මහත්මයා ඇතුළු අපි එකතු වෙලා තමයි කරේ නේ. එතකොට මේ ඔයාලටත් පුළුවන් මේ ස්ථානෙට එනෝ නම් බදුල්ල හරවල පහුතරක කිලෝමීටර් 100ක් වගේ මිටියක් පමණ බණ්ඩාරවිල පැත්තට ආවොත් මේ ස්ථානේ දෙන්න මතක් කරලා එනකොට පොතක් අරන් අපි එන හැම කෙනාම එක පොත ගන්න අරන් ආවත් මෙතන පොත් අපිට ලයිබ්‍රියට තියෙන පොත් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානට එන්න ඇවිල්ලා පොතක් කියවන්න අපි මේ වගේ තියෙන මේ අදහස ලංකාව පුරාම ව්‍යාප්ත කිරීමට උත්සාහයක් ගමු. ඉතින් ගොඩක් ඉතිරිවන් වෙනවා අනුරුද්ධ අයියට යම් ප්‍රතිඵලයක් ලබා දීම පිළිබඳව. ඉතින් අපේ අද දවසේ හරිත පුස්තකාල පිළිබඳව ගත්ත මේ වීඩියෝ එක මෙතින් අවසන් වෙනවා.
ඉතින් ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න, ඒ වගේම අපේ fan page එකට like එකක් දාන්න පුළුවන්. එතකොට ඒ වගේම subscribe කළාට පස්සේ අපිට පුළුවන් අපේ අනිත් video එකක් upload කළ වහාම ඔබට ඒ පිළිබඳ පණිවිඩයක් ඔබ ළඟටම ලබා ගන්න. ඉතින් අපි හම්බෙමු ඊළඟ video එකත් එක්ක. ඔබට සුබ දවසක්.